සංයෝගවල සහ ඒ ද්‍රාවණවල වර්ණ මතක තියෙනවා නම් විතරයි මේ වගේ ප්‍රශ්නවල උත්තර ලියන්න පුළුවන්. එම් ලෝහයේ ද්‍රව්‍ය ලවණයක් සමග පහල් සඳහා නිරීක්ෂණ කරන ලදී. ලවණයේ ජලයේ ද්‍රවණය කළ විට නිල් පැහැති ද්‍රාවණයක් ලැබුණි. ලවණයේ ජලීය ද්‍රාවණයකට වැඩිපුර ඇමෝනියා එකතු කළ විට තද නිල් ද්‍රාවණයක් ලැබුණි. එතකොට මේ කරුණු ගැන කියනකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ ලවණය කොප 2 දණයන අඩංගු ලවණයක් වෙන්න පුළුවන්. කොප 2 දණයන ජලයේදී නිල් පාටයි. එතකොට කොප 2 දණයන වැඩිපුර ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරපුවම හැදෙන ටෙට්‍රා ඇමීන් කොප 2 සංකීර්ණයේ තද නිල් පාටයි. ලවණයේ වැඩිපුර සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේහි ද්‍රවණය කළ විට කහ පැහැති ද්‍රාවණයක් ලැබුණි. ඒ නිරීක්ෂණය සමගත් කොප 2 දණයන ගැලපෙනවා. ඒකට හේතුව කොප 2 දණයන ක්ලෝරයිඩ් අයන සමග සාධන සංකීර්ණය ටෙට්‍රා ක්ලෝරයිඩෝ කියුප්‍රේට් 2 අයන කහ පාටයි. 4. ඉහත තුනෙහි ද්‍රාවණය ජලයෙන් තනුක කර හයිඩ්‍රජන් සල්ෆයිඩ් සමග ප්‍රතික්‍රියා කළ විට කළු අවක්ෂේපයක් දුනි. කියුප්‍රික් සල්ෆයිඩ් කළු පාටයි. එතකොට මේ නිරීක්ෂණ සලකා බලනකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ සලකා බලන M ලෝහය කොප වී යුතුයි. එතකොට පළවෙනිට අපිට කියලා තියෙන්නේ M හඳුනා ගන්න. එතකොට M කොප කියලා හඳුනාගත්තට ලකුණු 10යි. ඊළඟට අපිට කියනවා ඉහත සඳහන් එක් එක් නිරීක්ෂණයට අදාළ රසායනික සමීකරණ ලියන්න. එතකොට කොප 2 දණයන ජල අණු සමග හදනවා සංකීර්ණයක්. හෙක්සා එක්වා කොප 2. එන්න මේ අයන තමයි නිල් පාට වෙන්නේ. එතකොට මේ විදිහට සමීකරණයක් ලිව්වට ලකුණු 5යි. දෙවෙනි නිරීක්ෂණේ තියෙන්නේ මේ ද්‍රාවණයට වැඩිපුර ඇමෝනියා එකතු කරනවා. ජලීය කොප 2 දණයන වැඩිපුර ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරපුවම හැදෙනවා ටෙට්‍රා ඇමීන් කොප 2 සංකීර්ණය. මේ සංකීර්ණය තමයි තද නිල් පාට. ඒතර මේ විදිහට තුලිත රසායනික සමීකරණයක් ලිව්වට ලකුණු 5යි. තුන්වෙනි ලවණයේ වැඩිපුර සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ද්‍රවණය කළ විට කහ පැහැති ද්‍රාවණයක් ලැබුණි. එතකොට ලවණයේ තිබුණේ කොප 2 දණයන සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා ටෙට්‍රා ක්ලෝරයිඩෝ කියුප්‍රේට් 2 අයන. එතකොට මේ විදිහට තුලිත රසායනික සමීකරණයක් ලිව්වට ලකුණු 5යි. හතරවෙනි නිරීක්ෂණය තියෙන්නේ ඉහත තුනෙහි ද්‍රාවණය ජලයෙන් තනුක කර. එතකොට ටෙට්‍රා ක්ලෝරයිඩෝ කියුප්‍රේට් 2 අයන තියෙන ද්‍රාවණය ජලයෙන් තනුක කරපුවාම ජලීය කොප 2 දණයන බවට පත් වෙනවා. එතකොට මේ ද්‍රාවණයට හයිඩ්‍රජන් සල්ෆයිඩ් බුබුලණය කරනවා. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා කියුප්‍රික් සල්ෆයිඩ්. කියුප්‍රික් සල්ෆයිඩ් අවක්ෂේපයක්. ඒ විදිහට තුලිත රසායනික සමීකරණයක් ලිව්වට ලකුණු 5යි. උසස් පෙළ මට්ටමේදී 3D මූලද්‍රව්‍ය වලින් විශේෂයෙන් ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, යකඩ, කෝබෝල්ට්, නිකල්, කොපර්, සිංක් මෙන්න මේ මූලද්‍රව්‍ය වලට අදාළ ප්‍රතික්‍රියා. එතකොට මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ලැබෙන සංයෝගවල වර්ණ, ලැබෙන ද්‍රාවණවල වර්ණ ඒව මතක තියෙන්න ඕනේ. සංයෝගවල සහ ඒ ද්‍රාවණවල වර්ණ මතක තියෙනවා නම් විතරයි මේ වගේ ප්‍රශ්නවල උත්තර ලියන්න පුළුවන්. ඒ නිසා ඒ සංයෝගවලයි ඒ ද්‍රාවණවලයි වර්ණ මතක තියාගන්න උත්සාහ කරන එක ඉතාම වැදගත්.